එතකොට අපේ රටේ ඡන්දයක් තියේද නැද්ද වගේ දෙගිඩියාවක් තිබුණු වෙලාවක් නේද? ජනාධිපති ඡන්දය තියයිද, මහා ඡන්දය තියයිද, ජනමත විචාරණයක් තියයිද, විවස්ථාවක් වෙනස් කරයිද වගේ සංවාදයක් තිබුණු කාලෙක තමයි අපි මේක දාගත්තේ. හැබැයි අපි සමුළුව පවත්වන අවස්ථාව වෙනකොට ඉතා නිශ්චිතව පැහැදිලි ජනාධිපති වර්ණය පැවැත්වෙනවා. හරිද? තවදුරටත් මම හිතන්නේ වෙන දෙගිඩියාවන් වෙන අවිනිශ්චිතතාවයක් නැහැ. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර ජනාධිපති වර්ණය පැවැත්විය යුතුයි. එළබෙන ජූලි මාසයේ 17 වෙනිදා මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති වර්ණය සඳහා වැඩ කටයුතු කරන්න. ඔවුන්ට ආරම්භයේදී පුළුවන්කම තිබෙනවා බලයාවට පසුව දින 16ත් 21ත් අතර කාලයක් ඇතුළත 16ත් 21ත් කියන දින 3 ඇතුළත දිනයක් නම් කළ යුතුයි නාම යෝජනා භාර ගන්න. නාම යෝජනා භාරගත්තට පසුව දින 28ත් 42ත් ඒ සති 4ත් සති 6ත් අතර කාලයක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ සියල්ල ඉතා හොඳින් පෙළගස්සලා බලපුවාම බොහෝ දුරට ජනාධිපති ඡන්දය සැප්තැම්බර් 28 එහෙම නැත්නම් ඔක්තෝබර් 5. හරිද? එනිසා දැන් අපි බැලුවොත් ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස 3යි. එඳ මේ මාස 3 අපේ රටේ ඉතාමත් තීරණාත්මක මාස 3ක්. එයි. එක පැත්තකින් මේ ජනාධිපතිවරණයට යන්නේ අපේ රටේ මහජනයා. මෑත ඉතිහාසයේ මෑත ලෝක ඉතිහාසයේ බැලුවත් මේ දශක ගණනාවකට පසුව මහජනයා ස්වේච්ඡාවෙන් පාරට බැහැලා පාලනයක් සහ පාලකී පළවැහැරිය. එහෙම තත්ත්වයක් තිබුණා නේද? කවුරුත් මේක කියන්න පුළුවන් විවිධ කුමන්ත්‍රණ තිබුණා නේ. ජනතාව පාරට බැති තාමත් නේද ස්වාධීනව ස්වේච්ඡාවෙන් පාරට බැස්සට පස්සේ එක එකයි එක එක විදිහට න්‍යාය පත්‍ර හදාගන්න ඇති. හැබැයි ජනතාව පාරට බැස්සේ මොකද? ඇත්ත වේදනාවට කෝපයට ජනතාව පාරට බැස්සා. ඇත්තම ගත්තොත් ඒක වැරදි නැහැ. මොකද අපේ රටේ සාමාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය තමයි තමන් ඡන්දෙ දීලා තමන් පාලනයට පත් කර ගැනීම සඳහා තමන්ගේ නියෝජිතයන් තෝරාපත් කරගන්නවා. හැබැයි ලංකාවේ දා සිද්ධ වුණ දේ මොකද්ද? ජනතාව ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. තමන් සතුව තියෙන බලය නේද ඍජුව පාවිච්චි කරලා මොකද කරේ? පාලකේ පළවැහැරිය. හැබැයි ඒ පාලකයා පළවැහැරියට පසුව ජනතාවේ අපේක්ෂා කරන ලද අපේක්ෂාවන් අරමුණු දූෂණයට එරෙහිව තිබුණු සාකච්ඡාව, අපේ රට නීතිගරුක රටක් විය යුතුයි පිළිබඳ තිබුණු සාකච්ඡාව, අපේ රට දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති විය යුතු කියන සාකච්ඡාව, පොදු එකත්ව සිස්ටම් චේන්ජ් නේද මේ තියෙන තත්ත්වය මුළුමනින්ම පරිවර්තනය කළ යුතු කියන හැඟීමක් අදහසක් තිබුණ පොදු ජනයාගේ. හැබැයි මොකද වුනේ? ඒ හැඟීම ඒ අදහස මුළුමනින්ම යටපත් කරලා යම් විවස්ථාවේ තියෙන වගන්ති උපයෝගී කරගෙන නේද අර නිකන් මලකුණක් දැහැ ගන්න කපුටෙක් වගේ. අර කපුට නෙවෙයි හඳ හරිද? කපුටෙක් වගේ මීකුණක් ගහ ගන්න කපුටෙක් වගේ මොකද කරේ? රනිල් වික්‍රමසිංහ පුටුව වාඩි වුණා. වාඩිලා මොකද කරේ? අර ජනතාවගේ අභිලාෂයන් වලට මුළුමනින්ම ප්‍රතිපක්ෂව අර ජනතාව පළවාහරලද කණ්ඩායම ආරක්ෂා කරමින්, ඒ වංචා දූෂණ ආරක්ෂා කරමින්, ඒ අපරාධ ආරක්ෂා කරමින්, ඒ ආර්ථික බිඳවැට්ටීමට හේතු සාධක වූ පිරිස් ආරක්ෂා කරමින් ඔවුන් ගමන් කරමින් තිබෙනවා. දැන් එනම් අපිට නිශ්චිත අවස්ථාවක් ලැබෙන මොකද්ද? අන්නේ කුමන්ත්‍රණකාර ලෙස බලය අත්පත් කර ගැනීම වියසනේ අපේ රට මුදවා ගැනීම අවස්ථාවක් තිබෙනවා. මේ මාස 3ක් ඇතුළත. ඒ විතරක්ද? අපි කවුරුත් දන්න අපේ රටේ ආර්ථිකය වේගවත් කඩාවැටලා තිබෙන රටක්. මේ දැන් සාමාන්‍යයෙන් අපි රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක සාමූහික ඒකගතාවයකට ආවා. ඒකගතාවේ අනුව ජනතාවට පීඩාවට ලක් වෙන බොහෝ දේවල් කරලා තිනවා රනිල් වික්‍රමසිංහ. මේ වෙනකොට සාමාන්‍ය ගත්තොත්
ඔබගේ වැටුපට ගහන බද්ද 36 දක්වා වැඩි කරා. නේද? එතකොට ඔබට වැටුපට 36ක බද්දක් ගෙවුවට පස්සේ 164ක් අතට ඉතුරු වෙනවා. ඒ අතට හිටුන 164 නු මොකද කරන්නේ? භාණ්ඩා සේවා මිලදී ගන්න යනකොට තව 118ක් ගන්නවා. ඒ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ වැටුපෙන් අර 136 බද්ද ඒ විතරක් නෙමෙයි. අතට ලැබෙන 164 භාණ්ඩා සේවා මිලදී ගන්න කියු මොකද කරන්නේ? තව 118ක් ඒකට අය කරනවා. අපි 2001 වැඩ බද්ද හඳුන්වා දීපු දවසේ සිට සෞඛ්‍ය සේවා මුළුමනින්ම වැඩ බද්ද නිදහස් කළා තිබුණා. ආහාර පාන වැඩ බද්ද නිදහස් කළා තිබුණා. මේ සියල්ල මොකද කරේ? නැවත වැඩ බද්ද ඇතුළු කරලා තිබෙනවා. එනිසා මොකද වෙලා තියෙන්නේ? වැටුපු රුපියල් 100ක් නේද? ඒ වැටුපින් 136ක බද්දක් ගහනවා. අතට ඉතුරු වෙන එකනුත් 118ක බද්දක් ගහනවා. දැන් මේ බදු යෝජනාව ගිනාවේ මොකටද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රනිල් වික්‍රමසිංහ එකඟතාවයන් සමග ආදායම් වැඩි කර ගැනීම අරමුණු. ඒක ජනතාවයකට මුණ දුන්නා. ඊළඟ සේවක අරසාධක අරමුදල ආණ්ඩුවට විශාල ප්‍රමාණයක ණය දීලා තිබෙනවා. දේශීය ණය වෙළඳපොලේ ප්‍රධානම ණයකරුවා තමයි නේද? ආණ්ඩුවේ ප්‍රධාන ණය දීලා තියෙන කාඩ සේවක අරසාධක අරමුදලට. මොකද්ද කරේ? ඒ සේවක අරසාධක අරමුදලේ සේවයෙන්කට ලැබෙන තියෙන ප්‍රතිලාභය කප්පාදුවකට භාජනය කරා. එයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඔබගේ ණය පංගුව, ඔබගේ ණය ප්‍රතිශතය අඩු කරගත යුතුයි. ද දේශීය ණය ප්‍රතිවගත කිරීමේ සරස්ම කරනුව අපේ රටේ සේවක අරසාධක අරමුදල මේ වෙනුවට තියෙන ගිණුම් හිමියන් 124ක් විතර ඉන්නවා නේද? මේ 124ම තමන්ට ලැබෙන වරප් සමන්ට ලැබෙන නිසි මිලට නිසි මුදල ආණ්ඩුව කප්පාදු කරා. ජනතාව දරාගත්තා. හරිද? ඒ විතරක්ද? ආර්ථිකය කරන අසාර්ථක ඇකිලිවීම හේතු කොටගෙන නන්දලාල් රනිල් වික්‍රමසිංහ තුළ අපේ ආර්ථික සංකෝචනය කරන්න පටන් ගත්තා. ආර්ථික ඇකිලිවීම හේතු කොටගෙන සුළුවා මධ්‍ය පරිමන ව්‍යවසායන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙහිලා තියෙනවා. ඒක ඇතුලේ 104.5% ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමි වී තිබෙනවා. මේ වැඩපිළිවෙලේ කොට මේ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස. ඒ විතරක්ද? විදුලි බල මණ්ඩලයේ පෙට්‍රෝලියම් එක ඒ නිෂ්පාදන පිරිවැට සරලන ලෙස මිල ගලප්පන්න කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස දරාගන්න බැරි විදිහට විදුලි බිල ඉහළ යාමක්, දරාගන්න බැරි විදිහට තෙල් මිල ඉහළ යාමක් ඉදිරියට ගියා. 2023 වසරේ විතරක් ගෙවල් 110ක ලයිට් කපලා තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආපු එකඟතාවයන්ට gedara light කපාගෙන දරා ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආපු එකඟතාවයන් අනුව මොකද්ද වෙන්නේ? මම කලින් කිව්වේ නේද? සිට 8 තිබුණු වැඩ බද්ද 15 දක්වා වැඩි කරා. 15 වැඩ බද්ද 18 දක්වා වැඩි කරා. වැඩ බද්ද ඇතුල් වෙලා නැති ශේස්ත්‍ර වැඩ බද්දට ඇතුල් කරා. ආහාර පාන, සෞඛ්‍ය සේවාව නේද? අධ්‍යාපන කටයුතු වැඩ බද්දට ඇතුළු කරා. දැන්ද විශාල දරාගැනීමකට ලක් වුණා. ඒ විතරක්ද? ජනතාවට ලබා දෙන සේවාවන් කප්පාදු කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරා. ඒ විතරක්ද? ජාතිය සතු සම්පත් විකිණීම සඳහා න්‍යාය පත්‍රයකට ඇතුළු කරා. මේ ඔක්කොම කරන්න මොකක් වෙනුවෙන්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවෙන් ඒ පාර්ශ්වයෙන් ඉට කරපු කාර්යයක් හිටිනම් මොකද්ද අපිට ණයපතිවගත කරලා දෙන්න? එවෙනම් අපි කොච්චර දරා ගැනීමක් කරලා තියෙනවද? අද අදක අපේ ණය වලින් දීපාර්ශ්වීය ණය හිමිකරුවන් ණයපතිවගත කර ගැනීමට එකඟතාවයක් පළ කරලා තිබෙනවා. හැබැයි ඒකකතාවය වෙනුවෙන් ජනතාව කොච්චර කැපකිරීම කරලා තියෙනවද? හරිද? ඔබට මතක ඇති මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමට එළඹෙන වෙලාවේදී රනිල් වික්‍රමසිංහ ඒක දේශපාලන ව්‍යාපෘතියක කොටසක් බවට පත් වුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමට එළඹුණාට පස්සේ රත්ඤපත්තු කරේ කොයිද? රත්ඤපත්තු කරා සිරිකොතේ. හරනම් පත්තු කරන්න බහණ්ඩගාරේ. එන ආර්ථික ප්‍රශ්නයකට මේකට උත්තරයක් හැටියට මේක ආවේ. බහණ්ඩගාර රත්ඤපත්තු කරනවා. හැබැයි රත්ඤපත්තු කරන මොකද? සිරිකොතේ.
ඒකනේ මේ මුළු ව්‍යාපෘතියම දේශපාලන ව්‍යාපෘතියක් හැටියට සම්බන්ධ කරගත්තා. ඒ නිසා අපිට වැඩි අහිතකර තීන්දුව කොන්දේසි වලට යටත් වෙන සිදුවී තිබෙනවා. අද දීපාර්ශ්වයේ ණය පිළිබඳව ප්‍රතිව්‍යුගත කිරීමට එකඟ වීම නේද? ඒක එක අධීරයක් විතරයි. ආපු ගමනේ අධීරය. ඒක මොකද අලුත් පණිවිඩයක් වෙන්නේ. ඒක අලුත් පණිවිඩයක් නෙවෙයි. මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ආපු එකඟතාවයේ එක අධීරයක්. තව භයානක අධීරයක් ඉතුරු වෙලා තියෙනවා. මොකද්ද? ජාත්‍යන්තර සුරි බෙදුම් කර දැන් ඩොලර් බිලියන 12.5ක් විතර තියෙනවා. නේද? ඩොලර් බිලියන 12.5ක් තියෙනවා. ඒක ප්‍රතිව්‍යුගත කරගන්න තාම අසාර්ථක වෙලා තිබෙනවා. ඒ ඩොලර් බිලියන 12.5ම රනිල්ගේ 2015 19 ආණ්ඩුව ගත්තුවා. අත දෙයක. 2017 තමයි අපි ජාත්‍යන්තර සුරි බෙදුම් කර මිලදී ගැනීම වෙළඳපොළට ගියේ. 2007 ඉඳන් 2015 දක්වා තිබෙන ඩොලර් බිලියන 3.5යි. හැබැයි 2015 ඉඳන් 2019 දක්වා තිනවා ඩොලර් බිලියන 12.5. එහෙම ගන්න ගමන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඒ කාලේ මට මතකයි 2020 වෙනකොට රට මුළුමනින්ම ණයබරෙන් නිදහස් කියලා. දැන් ආයෙ අද ප්‍රකාශ කරන මොකද්ද? අපේ ණයවර ලිපි දැන් පිළිගන්න තත්වයකට මුතු වෙලා තිනවා. ජාත්‍යන්තර සහතිකයක් අපිට ඇවිල්ලා තිනවා. ඉතින් මේ ජාත්‍යන්තර සහතික අහිමි කරේ කවුද? අපේ ණයවර ලිපි පිළිගන්න නැති තත්ත්වෙට මේ අර්බුදය නිර්මාණය කරේ කවුද? ඒ අර්බුදය නිර්මාපකයන් නොවුන්. හරිද? හැබැයි ඒ අර්බුදය නිර්මාපකයන් කිසිවෙක් මේ අර්බුදය වින්දිතයන් බවට පත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මේ අර්බුදය වින්දිතයෙක් වුණාද? හිටපු මුදල් ඇමතිවරු රවි කරුණානායකලා බැසිල් රාජපක්ෂලා මේ අර්බුදය වින්දිතයෙක් වුණාද? අජිත් කුමාර් කබ්‍රාල්ලා නේද හිටපු මහ බැංකු අධිපතිවරු මේ අර්බුදයේ වින්දිතයෙක් වුණාද? සමරසිංහල නේද ඊට පස්සේ කවුද? ආටිගලල මුදල් අමාත්‍යංශ සිටු ලේකම්වරු මේ අර්බුදයේ වින්දිතයෙක් වුණාද? වින්දිතයෙකුනේ නේ. මේ අර්බුදයේ වින්දිතයන් බවට පත් වුණේ කවුද? ජනතාව. ඒගොල්ලෝ අර්බුදයේ නිර්මාපකයෝ පොදු ජනතාව අර්බුදයේ වින්දිතයන් බවට පත් වුණා. එනිසා මොකද තියෙන්නේ අපිට? ආර්ථික වශයෙන් විශාල ලෙස කඩා වැටුණු ඒ හේතු කොටගෙනම ජනතාව විශාල පීඩාවකට පත් වෙච්චි තත්ත්වයක් අපේ රට තියෙනවා මේ මැතිවරණ වෙලාවේදී. එක එක දෙක මගේ පළවෙනි එක තමයි අර ජනතාවගේ අර තිබුණු අභිලාෂයන් වාපාරට බැහැලා පාලකයා පළවාහරණයට තිබුණු අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා විදිහට තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන මොකද්ද? අනිත් පැත්තෙන් තියෙනවා ආර්ථිකයේ කඩා වැටීම හේතු කොටගෙන නේ නව පාරක් සොයා ගැනීම අවස්ථාව තියෙනවා. ඒ විතරක් අප රට ඉතාමත් පරිහානියට පත් වුණු ව්‍යසනයට පත් වෙලා තිබෙන මේ වැරදි පිළිණු ගඳ ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කඩයිමකට අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ ජනාධිපති වර්ණය කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ විශාල සමාජ පරිවර්තනයක් සමාජ පෙරලියක් ගෙනදෙන ජනාධිපති වර්ණ බවට අපි පත් කරගත යුතුයි. කරන්න ඕනේ. කවුද මේ මෙවැනි මොකද්ද අපි තෝරාගන්නේ මොකද්ද? දැන් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා ප්‍රජාතික ජන බලවේගයේ අප තරඟවදින මේ සමාජ පරිවර්තන වෙන්නේ. ඊට පස්සේ ගත්තු සමගි වද්ද සමගි කැසිනෝ රයිට් ඒක තරඟවදිනවා. ඊළඟ රනිල් වික්‍රමසිංහ තරඟවදිනවා. ඔකනේ තියෙන්නේ දැන් බැලු බැලමුට අපි දන්නේ රනිල් තරඟවදීද කියලා. නමුත් දැන් බැලු බැලමුට සූදානම පෙන්වුම් කරමින් තියෙනවා. දැන් එතකොට මෙන්න මේ අභිමුඛව මේ කඳුරු තුනෙන් එකක් තෝරාගත යුතුයි. දැන් සජිත්ගේ කඳුර තෝරා ගැනීම පිළිබඳව දැන් සජිත් තමයි එම පක්ෂේ නායකයා. ඒ නායකයා පිළිබඳව එම පක්ෂයේ සභාපතිම කරුණු කියලා තියෙනවා. මම හිතන්නේ මම කියන එකේ තීරුමක් නැහැ. නේද? එතුමා ඒ සභාපතිවරයා නිකම් කෙනෙක් නෙවෙයි. එතුමා මට මතකයි වේදිකාවේ තියාගෙන කිව්වා මේ එයාගේ ආණ්ඩුවේ වංචා දූෂණ අල්ලන්න දෙන්නේ මෙයාට කිව්වා. මතකද? ජනතාව අප්පුඩි ගෙව්වා හොඳේ. දැන් මේ වංචා දූෂණ අල්ලන්න තමයි දෙන්නේ පොන්සේක මහත්මයාට. නේද? ජනතාව ප්‍රීතිකෝසන අහ පොන්සේක අල්ලයි කියලා. බලනකොට පොන්සේක අල්ලන්න දෙනවා නායකයා මොදේ? වංචා දූෂණ වලට. හරිද? දැන් ඒකනේ මේ කියන්නේ. යානේ කියන්නේ මේ අරයගෙන් ගන්නවා මෙයාගෙන් ගන්නවා නේ. නේද? මතකනේ? එනිසා මම හිතන්නේ ඒ දේශපාලන කඳුර ගැන කතා කරමින් පළක් නැහැ.
ඊළඟ තියෙන්නේ නම් අපි අභිමුඛව මේ ජනාධිපතිව රනිල් වික්‍රමසිංහේ කඳවුර. ඒක මොන වගේ කඳවුරක්ද? එකක් ඔබට මතකයි රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා අතුරු අයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. මේ අතුරු අයවැය ලේඛනයේදී ඔහු ලේඛන ඒ වාර්තාවක් ඉදිරිපත් කළා කිව්වා ටෙලිකොම් ආයතනයේ හෝටල් කීපයක් රක්ෂණ සංස්ථාව ගෑස් කම්පැනි එක ලංකා හොස්පිටල් එක බැංකු පද්ධතිය ඒක යම් කොටස් ප්‍රමාණ මේ සියල්ල විකුණනවා කිව්වා. හරි අයවැය ලේඛනය කියපු නැති දේකුත් විකුණන ලෑස්තුන මොකද්ද? NLDB ආයතනට අයිති අක්කර 28000ක ගොවිපළවල්. ගොවිපළ 31ක් අක්කර 28000ක් සහිතව. මේක වේගවත්ව ගියා. හැබැයි දැන් අතර වෙලා. දැන් එනවාද ටෙලිකොම් පුද්ගලීකරණ පිළිබඳ සාකච්ඡා වෙයිලාද? ලංකා බැංකුව සහ මාජර බැංකුවේ සියලු 20ක් කොටස් නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡා වෙනවද? ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා විකිණීම පිළිබඳ සාකච්ඡා වෙනවද? විදුලි බල මණ්ඩලයේ බලාගාර විකිණීම පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙනවද? නැහැ. ඇයි? ඇයි? ඡන්දේ අතළඟ. හරිද? ඡන්දේ අතළඟ නිසා ඔහු සලසුම් කළා තියෙන මොකද්ද? ඒ විනාශකාරී දුෂ්ට ක්‍රියාමාර්ග සංගවලා ඡන්දෙන් පසු කරන්න. ඔහුගේ ව්‍යාපෘතියක් වල නැහැ. එහෙනම් ඔහු කියන්න ඕනේ. අයවැය ලේඛන නිසා ආණ්ඩු ප්‍රතිපත්තියකට මේ තීන්දුව ගත්තා. ඒ තීන්දුව අපි නතර කරා. වෙනස් කරා. එහෙම වෙනස් කරලා නේ. එහෙනම් ඔහු බලයට පත් වෙනවා කියන්නේ කුමක්ද? මේ විනාශකාරී ආර්ථික ගමනම ඉස්සරහට ගමන් කරන. ඒ විතරක්ද? මේ විනාශකාරී දේශපාලන සංස්කෘතියම ඉස්සරහට යනවා. දැම්මම දැක්කා පොහොට්ටුව තාම මේ සහාය දෙනවාද නැද්ද කියලා තීරණයක් නැහැ නේද? පොහොට්ටුව තමයි මේකේ විශාල සමාරුව වැටලා තියෙන්නේ. ගෙදර ගියොත් අඹු නැසි, මග හිටියොත් තෝ නැසි. රනිල්ට සහාය දුන්නත් ඉවරයි, නොදුන්නත් ඉවරයි. හිර වෙලා ඉන්නේ. හැබැයි මොකද වෙලා තියෙන්නේ? පොහොට්ටුව නිල වශයෙන් ප්‍රකාශ කරේ නැති වුණාට පොහොට්ටුවේ කණ්ඩායමක් දැන් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. මහනුවරින් ප්‍රකාශයට පත් කරා රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව කවුද? මහින්දානන්ද අලුත්ගමගේ. මහින්දානන්ද අලුත්ගමගේට කලින් තවත් ප්‍රකාශ කරා මහනුවරින් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව කවුද? ලෝහන් රත්නත්. ගම්පහෙන් රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව ප්‍රකාශයට පත් කරා කවුද? ප්‍රසන්න රණතුංග. ප්‍රසන්න රණවීර. නිමල් ලංසා. මරුට්ටක. දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන නාමකරණ යටතේ දැන් මොකද්ද මේ පෙළගැසෙමින් තිබෙන්නේ? දැන් පොහොට්ටුව තම නිල වශයෙන් තීරණ කරන්නේ. නිකන් අර හොරාට ඉස්සෙල්ලා කෙහෙල්කන වැටපණිනව වගේ. කලින්ම වැටපණින්නේ කවුද? මහින්දානන්ද, ලෝහන් රත්වත්තේ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලංසා. මොකද්ද මේ කරමින් තිබෙන්නේ? මේ රට දීර්ඝ කාලයක් ගිරපා ත්‍රාඩ දේශපාලන කඳවුර යලි ඉපදීම සඳහා රනිල් වික්‍රමසිංහත් එක්ක එල්ලිලා ගමන් කරමින් තිබෙනවා. ඉඩ දී යුතුද? ජනතාව පාරට බැස්සේ ජනතාවගේ මේ විරෝධය පැනනගුණේ කුමක් එක්කද? මේ යුදු ගෝඨාභය තමයි එකේ කේන්ද්‍රය. එතකොට මහින්ද රාජපක්ෂ තමයි එකේ කේන්ද්‍රය බවට පත් වුණේ. හැබැයි විරෝධය තිබුණේ. ඒ සමස්ත දේශපාලන සංස්කෘතියට මේ විරෝධය. ලෝහන් රත්වත්තේ පිස්තෝල අරගෙන බන්ධනාගාරයට ගිහිල්ලා හිරකරුවන් දනගස්සලා පිස්තෝලේ ඔලුවට තියෙනකොට ජනතාවගේ විරෝධයක් එනවා. මේම අපරාධ කරන මෙයාට තියෙන අයිතිය මොකද්ද කියලා. මහා බීමතින් ගිහිල්ලා නේද විරෝධයක් එනවා. ප්‍රසන්න රණතුංග මහජනයගෙන් කප්පම් අරගෙන අධිකරණයෙන් ඔප්පු වෙලා අවුරුදු 4කට ඇඟ බැඳලා කෝටි 2කමාරක දඩයක් ගහලා ලක්ෂ 20ක වන්දියක් නියම කරාට පස්සේ ජනතාවට දැනෙන්න පටන් ගන්නවා මොන දේශපාලනයක්ද මේක කියලා. අවිනන්ද මහින්දානන්ද අලුත්ගම කියලා තමගේ ත්‍රාඩ හැසිරීම විසින් පොදු ජනයාගේ විරෝධයක් ආවා. ලංසලාගේ ක්‍රියාකාරකම් පොදු ජනයාගේ විරෝධයක් නිර්මාණය කරා. ප්‍රසන්න රණවීරල නේද මිරිස්කුඩු අරගෙන පාර්ලිමේන්තුවල පිස්සු නටනකොට ජනතාව විරෝධයක් ආවේ නැද්ද? මේ ගොඩනැගෙන විරෝධය තමයි
මේ දේශපාලන පිළිබඳ ජනතාවක තියෙන අප්‍රසන්න භාවය තමයි වර්ධන වෙලා ප්‍රමාණාත්මක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගුණාත්මක භාවයක් බවට පත් වෙලා කිව්වා ගුණාත්ම ගුණයක් බවට පත් වුණා නේද නිකන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙමනේ සුදු ඇඳුමේ කළු තිතක් තියෙනවා ඒතර කියන මොකද්ද අපි සුදු ඇඳුමේ කළු තිතක් ලෝහන් රත්වත්ති විබන්ධනගාරයට පැනීම ඊළඟ සුදු ඇඳුමේ කළු තිතක් ප්‍රසන්න රාමීර මිරිස්කුඩු ගැසීම කළු තිත සුදු ඇඳුමේ කළු තිත ප්‍රසන්න රණතුංග කප්පම් අරගෙන දඬුවම් ලැබීම මෙහෙම කළු තිත ගොඩක් ඉතුරු ගොඩනගුණා මොකද වෙන්නේ අන්තිමට වෙනවා කළු ඇඳුමේ සුදු තිතක් තේරෙනවද මම කියනද අන්න ඒකට තමයි අපි කියන්නේ ගුණාත්මක වෙනසක් බවට පත් වෙනවා සුදු ඇඳුමේ කළු තිත කිය කියනවා අවට පස්සේ අන්තිමට වෙනවා මොකද මේක කළු ඇඳුමේ සුදු සුදු තිතේ හිටන්නේ නේ උනේ ඇඳුම කළු වෙනවා එතකොට පොදු ජනයා කියන මොකද්ද මේක වෙනස් කළ යුතුයි අන්නේ විරෝධී කේන්ද්‍රයේ ගෝඨාභය උනේ නැත්නම් ඒ ගෝඨාභයේ සමස්තම ඒ කියන්නේ ගෝඨාභයේ ක්‍රියාකාරකම් වල පමණක් කේන්ද්‍ර කරගෙන විරෝධය ගොඩනගන්න නෙවෙයි මේ සමස්ත ත්‍රාඩ ක්‍රියාදාමයට විරුද්ධව තමයි මේක ගොඩනැගුනේ හැබැයි දැන් රනිල් නැවත පණපවන්න හදන මොකද මේ රනිල් නැවත මේ පණ පොවන්නටන්නේ අර ත්‍රාඩ විනාශකාරී දේශපාලන කඳවුරට ඉඩ දෙන්න ඕනද? එහෙම එකට ඉඩ දෙනව නම් මේ රටේ අපි මිනිස්සු නෙවෙයි මතක තබා ගන්න. පාරට බැහැලා නේද දින ගණනාවක් උද්ඝෝෂණය කරලා මේ මහනුවරත් මට මතකයි නේද නගර බදාගෙන පුරවැසියන් උද්‍යෝගයෙන් සතුටින් නේද එහෙම ඉඳලා අර ගෝල් පේස් පිටියට පහර දෙනකොට තමන්ගේ දරුවෙකුට ගැහුවහා වේදනාවෙන් එහාපු ජනතාව නවතර ත්‍රාඩ කඳුරකට හිසොසවන්න දීම යුක්තිසහගත වෙනවා ඉඩ දී යුතුද එහෙම ඉඩ දෙනවා නම් අපි මිනිස්සු නෙවෙයි ඒ නිසා මේ මාස 3 තීරණාත්මක ලෙස ඔය ත්‍රාඩ දේශපාලනයත් විනාශකාරී ආර්ථික ගමනත් අපි පරාජයට පත් කරන්න අත්වැල් බඳ ගත යුතුයි කරමු අපි වැඩි ඒ ජාතික ජනබල වේගය ජාතික ජනබල වේගය අපිට මේ රට ගොඩනැගීම සඳහා සද්දුවමනාවක් තියෙනවා ඒක ඉතාමත් අත්‍යවශ්‍ය වුණා. ඒක අපේ ව්‍යාජයක් නෙවෙයි. අපිට අපේ රටේ දුප්පත් ජනතාව දැක්කහම ඒක වෙන ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කළ යුතුයි කියලා අපිට හැඟීමක් එන්නේ ව්‍යාජයක් නෙවෙයි. අපිට අපේ රටේ දුප්පත් මිනිස්සුත් එක්ක සාකච්ඡාවක් කරලා වුන් ඉස්සරහා නේද? ටිකක් අතල්ලගෙන ඉඹ ගන්න එක ඇවිල්ලා අපිට ෆැෂන් එකක් නෙවෙයි. අපි ඈත් දුෂ්කර ගම්මානවල ජීවත් වෙන මිනිමේ ඉන්න ජනතාවගේ ජීවිතේ මීට වඩා වෙනස් කළ යුතු කෙනෙක් ස්ථිර අධිස්ථානයක් තියෙනවා. ඒ වගේම අපේ ඇඟිල්ලේ එල්ලිලා මොන්ටිසෝරි යන දරුව දිහා බලනකොට මේ රටේ ඒ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරයිද කියන සැකේ අපි ඉස්සරහද තිබෙනවා. මේ රට ඔවුන්ගේ අනාගතේ මොනතරම් විනාශකාරීත්වයට ගෙන දෙයිද? ඒ වෙන ඒ වෙනුවෙන් මොකට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරු අපේක්ෂාවක් අපිට තියෙනවා. අපි තරුණ පරම්පරාව තමන්ගේ එකම ජීවිතය පවත්වා ගැනීම අරමුණ බවට ජීවිතේ තමන්ගේ අවශ්‍යතාවන් උපයා ගැනීම එකම අරමුණ බවට රට අත්තර යාම විකල්පයක් බවට පත් කරගත්තු තරුණ පරම්පරාවක් ගොඩනැගිලා තියෙනවා. ඔවුන්ට මේ රට තුළ ජීවිතයක් අපි උරුම කරලා දෙන්න ඕනේ නැද්ද? ලෙඩ ඇඳි හරියමම් බෙහෙතක් නැතුව මියදෙන නේද මිනිස්සු අපි දකිනවා. හරියමම් ආහාර වේලක් නැතුව දරුවෝ අපි දකිනවා. එඳා මේක වෙනස් කරන්න ඕන. ඒකයි මම කලින් කිව්වේ මේ අර්බුදයේ නිර්පාපක වේවනයි මේ අර්බුදයේ වින්දිතයම් වෙනයි අපි නියෝජනය කරන්න ඕන මෙන්න මේ වින්දිතයන්ගේ ජීවිතය මේට වඩා උසස් කර ගැනීම සඳහා හොඳ ආර්ථික වැඩපිළිවෙළක් අපිට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි. පුරවැසියන් හැටියට විතරක් නෙවෙයි අපි දුෂ්කරතාවයට පීඩාවට පත් වෙලාද රටක් හැටියටත් අපි අපකීර්තිමත් රටක්. රටක් හැටියට ලෝකේ සැලකිලිට භාජනය නොවන රටක් බවට අපි පත් වී තිබෙනවා. වීසාවක් දෙන්නේ නැති රටකට ඇතුළු කරගන්නේ නැති ඇතුළු කරොත් ආයේ එන්නේ ඒ ඒ ආපහු එයි කියලා විශ්වාසයක් නැති ගියොත් ගියාම එළවුවත් එළවුවා වගේ හරිද ඉතින් එන්න ගන්නෑ රටවල් වලට අපි ඉතින් මේ රටත් මේ රටේ ජනතාවගේ ජීවිතේ උසස් කළ යුතුයි ඒකට ප්‍රධාන සාධක ගණනාවක් තිබෙනවා ඒක එකක් තමයි අපි මේ ආර්ථිකය අලුත් දිශාවකට පරිවර්තනය කළ යුතුයි අපේ ආර්ථිකය ඇති වී තිබෙන ප්‍රධානම ගැටලු දෙක මොකක්ද
එක එක ආකාරයට මේක ප්‍රකාශයට පත් වෙනවා. හැබැයි කවර ආකාරයෙන් මේක ප්‍රකාශයට පත් වුණත් අපේ රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදයේ පතුලේ තියෙන ප්‍රධාන සාධක දෙක තමයි භාණ්ඩාගාරයට වසරකට වියදම් කිරීම සඳහා ලැබෙන රුපියල් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දැන් 2024 අය වැලේකන අනුව ඇස්තමේන්තු කරී භාණ්ඩාගාරයට මේ අවුරුද්දේ ලැබෙන ආදායම රුපියල් බිලියන 4168යි. ආණ්ඩුවේ වියදම් ඇස්තමේන්තුව රජයේ වියදම් මම ණය වාරික ගෙවීමත් වියදමක් හැටියට දැම්මොත් ණය වාරික ගෙවීම පොලි වාරික ගෙවීම මේ කරුණු තුන එකතු කරපුවාම රජයේ වියදම බිලියන 11277යි. ආණ්ඩුවේ ආදායම බිලියන 4168යි. ආණ්ඩුවේ වියදම බිලියන 11277යි. මොකද සිදුවී තිබෙන්නේ? රජයේ පවත්වාගෙන යාම සඳහා රජයේ විසින් මහජනට ලබා දීපු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මේ කප්පාදු කරපු සේවාවන් හොඳේ අධ්‍යාපන ඉතා හොඳින් නිදහස ලබා දෙමින් නෙමෙයි, සෞඛ්‍ය ඉතා හොඳින් පාසුකම් වර්ධනය කළා නෙමෙයි, ප්‍රවාහන ඉතා හොඳින් පාසුකම් සංවර්ධනය කළා නෙමෙයි, ඈත ගම්වල ඉන්න ජනතාවට ජීවත් වීම සඳහා යම් සහනාධාර වැඩපිළිවෙළක් ඉතා හොඳින් ක්‍රියාත්මක කළා නෙමෙයි. ඒවා නොකරත් බිලියන 11277ක් වීදමට යනවා, 4168ක් ආදායමට එනවා. මේක නෙවෙයිලා තියෙන්නේ. මේකට මොකද්ද? භාණ්ඩාගාර ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ ඒ වසරේ වීදම් සඳහා. මේකට අපිට උත්තරයක් ඕන. දෙක, වසරකට ආණ්ඩුවට ලැබෙන ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ ඒ වසරේ රටේ වියදම් වෙනුවෙන් අවශ්‍ය ඩොලර් ප්‍රමාණයට. රටට ඕන ඩොලර් ඕන, ඩොලර් ජාත්‍යන්තර මුදල් ඒකකයක් නේද? ඉතින් අපිට ඩොලර් ඕන, අපිට බහණ්ඩ ගේන ඩොලර් ඕන, සේවාවන් ලබා ගන්න ඩොලර් ඕන, අපිට ඩොලර් අවශ්‍ය වෙනවා. හැබැයි අපි අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපි උපයන්නේ නැහැ. මෙතන හිගයක් තියෙනවා. මේක අද කීයක නෙවෙයි, මේක 1980 ඉඳන් වගේම තියෙනවා. අවුරුදු දැන් නේද 45 50 30 මේ හිගේ තියෙනවා. හිගේ සපුරාගත්ත කොහොමද? එක්ක තියෙන දෙයක් වික්කා, එක්ක ණයක් ගත්තා. ඔකේ කරේ ඩොලර් හිගයක් තියෙනවා, රුපියල් හිගයක් තියෙනවා, ණය ගන්නවා විකුණනවා. මේක අපි අවුරුදු 45 50 30 ආවා. අවර කොහෙද 2021 වගේ වෙනකොට උණු දෙය තමයි මොකද්ද? සාකච්ඡාවක් ආවා. ඕනෑම ණය දෙන කෙනෙක්ගේ අපේක්ෂාව මොකද්ද? මට වඩා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ බැංකුවකට ණය දෙනවා. ණය දෙනකොට ඔයගොල්ලන්ගේ පළවෙනි අපේක්ෂාව මොකද්ද? ණය නැවත අය කරගන්න. ඒක රටට දැන් ණය දෙනවා නම් මොකද උනේ? ලෝකේ ණය දෙන ආයතන බලනවා ලංකාවට ණය දීම නැවත අය කරගන්න පුළුවන්ද? ඒගොල්ලන් රටින් රට වෙන වෙනම බලන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් තිබෙනවා. ඒ ආයතන විසින් දෙන ලංකාවට ණය දීම අවදානම්ද? මොකද 2021 මොකද උනේ? මොකද අපිට ණය දෙන අවදානම් සහිත රටක් බවට පත් වුණා. පත් වුණාට පස්සේ මොකද උනේ? අර ගැප් එක පියව ගන්න, අර හිගේ පියව ගන්න අපිට ණය නැතුව ගියා. ඒතර මහ බැංකුවේ තිබුණා ඩොලර් බිලියන 5.3. ඒක වියදම් කරන්න පටන් ගත්තා. හරි, අර ඩොලර් හිගේ පියව ගන්න. ඒක වියදම් කරනකොට 2022 ජනවාරි විතරේකට ඒකත් ඉවර වුණා. දැන් අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයන්නේ නැහැ, ණයත් දෙන්නෙත් නැහැ, සංචිතත් ඉවරයි. එතන මොකද උනේ? තෙල් ගේන්න බැරුව ගියා, ගෑස් ගේන්න බැරුව ගියා, බෙහෙත් ගේන්න බැරුව ගියා නේද? ඉතින් තෙල් නැති නිසා විදුලිය කප්පාදු වෙන්න පටන් ගත්තා. තෙල් නැති නිසා පාරවල් පෝලිං හැදෙන්න පටන් ගත්තා නේද? බෙහෙත් ගේන්න සල්ලි නැති නිසා ඉස්පිරිතාල බෙහෙත් ගියක් හැදෙන්න පටන් ගත්තා, කඩා වැටෙන්න පටන් ගත්තා. හරි, ඊට පස්සේ දැන් තෙල් ටිකක් තියෙනවා, දැන් විදුලිය තියෙනවා, දැන් ගෑස් නැතුණා නේද, බෙහෙත් තියෙනවා. මොකද උනේ? ආයෙ නැවත කරපු දේ තමයි 2021 අප්‍රේල් මාසෙ ඉඳන් කිව්වා අපි ගත්ත ණය ගෙවන්නේ නැහැ කියලා. ඔකනේ කරේ අපේ ණය වාරික අපි ගෙවන්නේ නැතුව නතර වුණා බංකොලොත් තුන. ඊට පස්සේ පොඩි සහනයක් ආවා. එයි ඇයි අර ඩොලර් අවශ්‍යතාවයෙන් එක ප්‍රමාණයක් අපේ හිර නතර වුණානේ, ණය වාරික ගෙවෙන එක නතර වුණා. ඉතින් ප්‍රමාණයක් ආවා. දැන් මේක උත්තරයක්ද? මේක උත්තරයක් නෙවෙයි. මේක උත්තරයක් ඇද තෝරන්න පටන් ගත්තොත් මේ උත්තරේ බැංකුවලින් ණය අරන් තියන අය ආදේශයට ගත්තොත් මොකද වෙන්නේ? ද රනිල් වික්‍රමසිංහ
නයාර්බුදයෙන් ගොඩගත්තා කියලා කියන මේ උත්තරේ හරි රට ජාතික වශයෙන් උත්තරයක් හොයන් තියෙනවා. ගත්තු නෑ ගෙවන්නේ කියලා. දැන් ඕගොල්ලන්ගේ ණය ගත්තු ජනතාව ඉන්නවා. ඒගොල්ලෝ තමාරුවෙන් ඉන්නේ හොදි. ණය වාරික ගෙවන්නත් ඕන, බෙහෙත් ගන්නත් ඕන, බහණ්ඩ ගේන්නත් ඕන, දරුවට උගන්වන්නත් ඕන නේද? ඒකවල වියදම් අධිකයි. ඒගොල්ලොත් පොඩ්ඩක් බංකොලොත්. ඒගොල්ලෝ තීරණ ගන්න මොකද්ද? ආ රනිල් වික්‍රමසිංහගේ උත්තරේ අපිත් කරනවා. ගත්තු නෑ ගෙවන්නේ. මොකද වෙන්නේ? ඒව ආර්ථික උත්තර නෙවෙයිනේ. මේකට ස්ථිරසාර උත්තරය තියෙන මොකද්ද? එකක් රජයේ ආදායම් වැඩි කරගන්න ඕන, දෙක රට උපයන ඩොලර් ප්‍රමාණය වැඩි කරගන්න සලස්මක් අපිට තියෙන්න ඕන. අපි අහන්න කැමති රනිල් වික්‍රමසිංහගේ. එයාගේ මේ අවුරුදු දෙකහමාරකට වැඩි කාල පරිච්ඡේදය ඇතුළත අපේ රටේ ඩොලර් උත්පාදනය කර ගැනීම සඳහා හදපු එක සලස්මක් අපිට කියන්නේ. එකක් අපිට කියන්නේ. අපේ රටේ ආදායම් වැඩි කර ගැනීම සඳහා, එකන ආර්ථිකය ලොකු කරන්න එපේ. තියෙන ආර්ථිකයට කොච්චර නේද මේ කරන්නේ? තියෙන ආර්ථිකයට අර ඇපල් ගෙඩිය වගේ නම් ආර්ථිකය මොකද කරන්නේ? මේක පෙත්ත කපනවා, අය පෙත්ත තව චුට්ටක් කපනවා. ඕක නෙමෙයි කර කර ඉන්නේ නේ. තව ටිකක් ගස්සෝ ඇපල් ගෙඩිය කපලා ඒගොල්ලෝ ගන්නවා. හරි. ඉතින් මේ ආර්ථිකය ලොකු කරන්න මොකද හදපු සලස්ම? මම කියන ඩොලර් හද එක සලස්ම වල ඩොලර් වලට ඒගොල්ලෝ කරපු සලස්ම කීපයක් කරන එක කරපු අපරාධ. දැන් අපි සයිනොපෙක් ආයතනයට පෙට්‍රල් සෙට් 200ක් දුන්නා, සතයක් නැතුව අපි නියෝජිත ආයතන පවර්ලා දුන්නා. ඩොලරයක් නැහැ. මොකද කරන්නේ? ඩොලර් දීලා තෙල් ගේනවා, තෙල් ගෙනලා රුපියල් වලින් විකුණනවා. ඒක ඩොලර් බිස්නස් එකක් නෙවෙයි, රුපියල් බිස්නස් එකක්. ඒ රුපියල් බිස්නස් එකෙන් සයිනොපෙක් ආයතනේ ලාභ ලබනවා. ලාභේ ඩොලර් කරලා ගෙනියනවා. මෙතර කාලයක් මොකද වුනේ? තෙල් සංස්ථාව තෙල් ගේනවා, සංස්ථාවේ පෙට්‍රල් සෙඩ් වල විකුණනවා නේද? විකුණන්නේ රුපියල් වලින් සංස්ථාව ලාභ ලබනවා නේද? ආයේ රුපියල් ඩොලර් වලට බවට පත් කරලා අවශ්‍ය තෙල් ටික ගේනවා. දැන් මොකද වෙන්නේ? අර ලබන ලාභය සයිනොපෙක් ආයතන මොකද කරන්නේ? සයිනොපෙක් නේ, සයිනොපෙක් ආයතන කරන්නේ මොකද්ද? රුපියල් වලින් මේ බිස්නස් එක තියෙන්නේ. මේකෙන් වෙන දේ තමයි මොකද්ද? අපිට තෙල් ගේන්න යන වියදම ඩොලර් විතරක් නෙවෙයි මොකද සිද්ධ වෙන්න පුළුවන්? ඒ ආයතනයේ ලබන ලාභයත් ඩොලර් වලින් ගලාගෙන යනවා. මම කියන්නේ පෙට්‍රල් සෙට් 200ක තෙල් විකුණන්න සයිනොපෙක් ඕනද? ඩඩ්ලි මුදලාට දුන්නා නම් කරනවා. රුපියල් වලින් නෙවෙයි. නිකන් හිතන්න මේ මොකද්ද මේ කරන්නේ? මේ සංවර්ධනේ. ඊට පස්සේ වින් පවර්, ඒ කියන්නේ මොකද්ද? සුලන් බලෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. එතන මොකද වෙන්නේ? අපේ මන්නාරම් බොක්කෙන් හමන සුලන් වලින් නේද අපි විදුලිය නිෂ්පාදනය කරනවා. එතන මොකද වෙන්නේ? අපිට තෙල් ගේන්න යන ඩොලර් ගලාගෙන යන්නේ. හැබැයි දැන් මොකද කරන්නේ? ඒ විදුලිය නිෂ්පාදනය කරන්න අදානිට දෙනවා. හරිද? අදානිට දීලා අදානි හදන විදුලියේ යුනිට් එකක් ඩොලර් 7.8260 ගන්නවා. අවුරුදු 20කට ඇග්‍රීමෙන්ට් එක ගහලා තියෙනවා. පහෙන් පහට වැඩි වෙනවා. ඩොලර් 7.8260 ගන්නවා. හැබැයි ඉන්දියාවේ ආණ්ඩුවට විදුලිය විකුණන්නේ ඩොලර් 7.3 අපි ගන්නවා 8.7 8.26. දැන් මොකද කරන්නේ? අපේ සුලං වලින් විදුලිය නිෂ්පාදනය කරන අදානි ඒ විදුලි ආණ්ඩුව මිලදී ගන්නවා. ඒ විදුලියට මොකද කරන්නේ? ආණ්ඩුව ඩොලර් වලින් ගෙවනවා, අදානි එක අරගෙන යනවා. ඉතින් තෙල්ම ගිනවන ඉවරයි. ඒ කියන්නේ අපේ සුලං ඩොලර් බවට පත් කරලා ගන්නේ මොකද එතන දෙන වැඩි? ඒ කියන්නේ දැන් මේ ඩොලර් රුපියන වෙනකට මේ අත තියලානේ තියන්නේ. අර අදානි ප්‍රොජෙක්ට් එක අරන් එනකොට එනවනේ ඩොලර් මිලියන 200ක් විතර අරගෙන, 200 300ක් අරගෙන. ඔන්න ඕක රනිල්ගේ අවුරුදු පහට සහනයක් හදලා දෙනවා. අවුරුදු දෙක තුනට. හරි. සයිනොපෙක් ආයතනය කිව්වා අවුරුද්දක් වෙනකන් ලාභය ගෙනියන්නේ නැහැ කිව්වා. අවුරුද්දක් වෙනකන් තෙල් ගේන්න ඩොලර් වියදම් කරන්නෙත් නැහැ කිව්වා ලංකාවේ ඩොලර්. එතන මොකද වෙන්නේ? රනිල්ගේ අවුරුද්දක් එකහමාරකට පොඩි සහනයක් දෙනවා. හැබැයි රට දිගු කාලිනව ඩොලර් උපේන ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්නේ නැහැ. ඔකනේ වෙලා තියෙන්නේ. එහෙනම් මේ හැම පාලකම පහුගිය කාලේ පුරාවටම
එයාගේ පාලනය අවුරුද්ධ දෙක ගත කර අවුරුද්ධ දෙක තුන ගත කරගන්නේ කොහොමද කියලා තමයි සලසුම් නිර්මාණය කරේ. ඒව සලසුම් නිර්මාණය කරේ නැත්නම් රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 12මාරක මතක තියාගන්න. ඩොලර් බිලියන 12මාරක ISP ණයක් ගනීවි. වෙළඳපොළේ 107යි නේ අවුරුදු 5 10 ණය කෙටි කාලින ණය 106 7 පොලිය ණය. සාමාන්‍ය සහන ණය කියන්නේ 101ට 2ට තිබුණු ණය අපිට. 106 7 පොලියට අවුරුදු 5න් කල්පිරන අවුරුදු 10න් කල්පිරන වාණිජ ණය ගන්න කියලා රනිල් වික්‍රමසිංහ. ඇයි? එයාගේ අවුරුදු 5 ඩොලර් ටික ගේන්න අනාගතේට මොකක් වුණත් කමක් නැහැ. එනිසා මේ පාලකයන් හැමදාමත් අපේ රට පාලනය කරේ. එයාගේ අවුරුදු දෙක තුන ගත කරගන්නේ කොහොමද කියන සැලැස්මක් කරනකොට යට දිගු කාලන සැලැස්මක් තිබුණේ අපේ රටේ ආර්ථික ගොඩනැගීම සඳහා. නැත්නම් ජාතික ජන බලවේගය ඔතන තමයි වෙනස් වෙන්නේ. අපි උත්සාහ කරන්නේ මොකද්ද? අපි කොහොමද මේ ඩොලර් ප්‍රමාණය උත්පාදනය කරන්නේ? අපි කොහොමද භාණ්ඩාගාරයට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය උත්පාදනය කරන්නේ? කොහොමද උත්පාදනය කරන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. ඩොලර් බිලියන 685යි දකුණු කොරියාව. සාමංගතුත් වියට්නාමේ 375ක් වගේ තියෙනවා අපනයන ආදායම. අපේ ආසන්න බංග්ලාදේශී ඩොලර් බිලියන 60ක් වගේ තියෙනවා. ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. හරිද? අපිට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41යි. අපි කවුරු හරි විදේශිකෙක් හම්බුනොත් අපිට රටේ ණය ගෙවා ගන්න බැරි වුණා කියලා කියන්න ගාණ නම් කියන්න එපා. ලැජ්ජයි. ඩොලර් බිලියන 41ක් කියන්නේ ණයක්ද? ඇපල් සමාගමේ අවුරුදු ආදායම මං හිතන්නේ ඩොලර් බිලියන 108යි. මාස 3ක. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. අපිට ගෙවා ගන්න බැරි ණය ඩොලර් බිලියන 41යි. ඒ කියන්නේ මොකද්ද? අපේ ආර්ථිකය ලොකු කරන්න මේගොල්ලෝ සමත් වුණේ නේ. අපි මේ ඩොලර් බිලියන 10යි 12යි අතර මම හිතන්නේ දැන් අවුරුදු 10ක් විතර තිස්සේ නේ. 10ටත් වැඩි නේ. මේ 10 ඩොලර් බිලියන 10යි 2010යි ඩොලර් බිලියන 10යි 12යි අතර තියෙන අපි. හැබැයි මොකද උනේ අපිට ආසන්න අපි හැබැයි ලෝකේ වෙළඳපොළ විශාල ලෙස පුළුල් වෙනවා. ලෝකේ විශාල ලෙස වෙළඳපොළ පුළුල් වුණාට ඒ වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න අසමත් වෙලා තිබෙනවා. ඒ වෙළඳපොළ අත්පත් කරගෙන තිබුණ ඥාණයක් තිබුණේ දකුණු කොරියාව ඩොලර් බිලියන 685ක අපනයන ආදායමකට යන්නේ වෙළඳපොළේ අලුත් දේවල් වලින්. වෙළඳපොළ වල සෙල්ලුල ෆෝන් එක එනවා අලුත් තාක්ෂණින්. ඒගොල්ලෝ මේ මාකට් එකට ඇතුල් වෙනවා. වෙළඳපොළ නිර්මාණය වෙන කොස්මෙටික් වලින් දකුණු කොරියාව කොස්මෙටික් වලින් මාකට් එකට යනවා. වෙළඳපොළ නිර්මාණය වෙන චිත්‍රපටිය දකුණු කොරියාව චිත්‍රපටිය මාකට් එකට යනවා. කොරියන් චිත්‍රපටිය. වෙළඳපොළ නිර්මාණය වෙන සංගීතය කොරියාව K-pop නේද කොරියන් පොප් සංගීතය වෙළඳපොළට යනවා. අපි තේ රබර් පොල් සුද්ධ හිටිය නැත්නම් ඒකත් නෑ මත දැන. ඕකෙම හෙල්ලි හිර වෙවිලා හිටියා. දැන් වෙළඳපොළේ ඇතිවෙච්ච නව තත්ත්වයන්ට අනුරූපී වන පරිදි වෙළඳපොළ අපි අත්පත් කරගන්න අසමත් වුණා. ඒ වගේම වෙළඳපොළේ තව කලාප විවෘත වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ යම් ප්‍රමාණයකට වේගයෙන් ඉදිරියට එමින් තිනවා. හැබැයි අපි අසමත් වුණා ඒ කලාපයට ප්‍රවිෂ්ඨ වෙන්න තාම. මම දන්න එක ව්‍යාපාරිකයෙක් ටැන්සානියාවේ කැසිනෝ සාල හතරක් දාලා තියෙනවා. කමක් නැහැ කැසිනෝ ඊනේ. හරි මම තේරෙනවද? ඒ එතන ලංකා ව්‍යාපාරිකයෙක්. ඉතින් මොකද වෙන්නේ? ඒ කලාපයට විරුද්ධ වෙනවා. හැබැයි අපි ඒ කලාපයට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට දැක්මක් නැහැ. මිනිස්සු බහණ්ඩ පාවිච්චි කරන ආකාරය විශාල ලෙස වෙනස් වෙනවා. කුරුඳු එක්තර ඉස්සර ගන්නේ එක වමනාවකට. හැබැයි අර අද කුරුඳු වමනාවන් ගණනාවකට ප්‍රභේද ගණනාවකට පාවිච්චි කරනවා. හැබැයි ඒක නිෂ්පාදනය කරන්න අපි අවතීර්ණ වෙන්නේ නැහැ. ගම්මිරිස් එදා ගන්න එක වමනාවල අද වමනාවන් ගණනාවකට නියෝජනය කරනවා. හැබැයි අපි ඒක අත්පත් කරගන්න සමත් වෙන්නේ නැහැ. මිනිරන් දැන් මේ සතක මොකද අවුරුදු 60කට වඩා වැඩි කාලයක් අමු මිනිරම් පටවනවා. ඒකෙන් අලුත් කර්මාන්තයකට ප්‍රවිෂ්ඨ වෙන්න අපිට දැක්මක් තිබුණේ. පොස්පේට් නිධිය නේද? සිංගල් පොස්පේට් හදන්න පුළුවන් විශාල නිධියක් අපිට තියෙනවා. හරිද? හැබැයි මොකද වෙලා තියෙන අපිට? අපිට බැරි වෙලා තියෙනවා ඒකෙන්
මා කට්ටක ප්‍රශ්නය වෙලාදීම. අමු පස් පටවනු. පුළමුඩේ කණජවලනිදී. අමු වැලිටික පටවනු. රටවට මහමුූදත්තියන මාලුටිකක් එවන තමයි හැබැ කූරිය පිටින්. ඉගන මාලුව පිටින් යවන මිසක්කා අපි මාලුව ප්‍රොසෙස් කරලා අපි යවන්නේනේ. ඉතින් මූද මාලු ඉන්න අල්ලනෝ නැවතියන පටවනෝ යවනෝ වටමකද වැටද. හැබැ ඒක තව තියෙනවා නේද තව එක තව නිස්පාදන ක්‍රියාවල ඇතුළ ඇතරත් අපි එතෙන්ට ප්‍රවිස්තුනේ. එනිසා අපි මොකද මුණේ ප්‍රාථමික නිෂ්පාදන හිරකරුවම් බවට පත් වුණා. ඇපටයිට් නිදිය අමු පස් ලෙස යවන ප්‍රාථමිකව. පුල්මුඩේ කනිජ වැලි අමු වැලි ලෙස යවන. හරිද? මිනිරං අමු මිනිරං ලෙස යවන. මාළු කූරිය පිටින් යවන. දැන් හිතන්න කුරුඳු දැන් සත වර්ෂ ගණනාවක් නේද අර ධර්මිටිය වගේ ගැට ගහලා යවන. සුද්දගේ කාලේ ධර්මිටිය වගේ ගැට ගහලා දරු ධර්මිටිය වගේ ගැට ගහන. මොකක් සිද්ධ වුනේ? අපිට බැරුණා. අපේ තේවලින් 72% කියන්නේ බල්ක් තොග. මොකද උන වෙලා තියෙන්නේ? ඉතින් එතෙන්ට අපි මේක නිෂ්පාදනයේ පරිවර්තනය කරන්නේ නැතුව අර වෙළඳපොලේ ඇති වෙච්ච නව තත්ත්වයන් අපි උරා ගන්නේ නැතුව අපිට ඉක්කුරු මේක ඉස්සරහට ගෙන යන්න බෑ. අපි යන්නේ එතෙන්ට අපි ආර්ථික සරස්මාදන. ඒ විතරක් නෙවෙයි. ලෝකේ වේගෙන් සමීප වෙන්න පටන් ගත්තා. ලෝකේ සංචාර කර්මාන්තය කියන විශාල වේගයෙන් වර්ධනය වෙච්ච ශේත්‍රය බවට පත් වුණා. මට මේ ළඟදී චීන තානාපතිව හම්බෙච්ච ලෝකේ තුමා කිව්වා චීනෙන් අවුරුද්දකට සංචාරකයන් මිලියන 120ක් පිළියට යනවා කිව්වා. අවුරුද්දකට චීනු මිලියන 120ක් සංචාරය දෙනවා කිව්වා. ඉන්දියාවේ මිලියන 400ක මැදපන්තියක් ගොඩනගමින් තියෙනවා. මේ ආසියාව. හරි. ඔය මාකට් එකෙන් අපිට සංචාර කර්මාන්තර ප්‍රවේශ විදිහක් තිබුණා. අපිට ඉන්න සංචාරකවන්ගේ ලක්ෂ 23 යාවේ වැඩිම 2018. අපි කියන ලක්ෂ 100 ගණකට අපිට යන්න බැරි වෙයි. මොකද ඇත්තට අපිට මේ 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 පහසුකම් දෙන යටතේ පහසුකම් වර්ධනය වෙනවා. නමුත් හොඳ ලක්ෂ 40ක් 45කට අපේ සංචාර කර්මාන්තය ගේන්න පුළුවන්. ඒකට සලස්මක් අපිට තිබුණේ. ඒ විතරක් නෙවෙයි. ලෝකේ දියුණු මානව සම්පත විශාල ඉල්ලුමක් එන්න පටන් ගත්තා. තෙල්වල තියෙන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දැනුමට නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ තාක්ෂණ ලෝකේ අපි ඒකත් පත් කරගන්න සමත් වුණා. අපි අසල සිින්දියාව ගත්තු නේද? අද Google ආයතනේ, Microsoft ආයතනේ, ISB මේ සියලු ආයතනවල ප්‍රධාන විධායකින් දාරි කවුද? ඉන්දියානුව. ඒකට මානව සම්පතේ දියුණු විසින් ලෝකෙ පංගුවක් අත්පත් කරන අපි ඒකත් පත් කරන්න සමත්ුනෙත් නේ. හරිද? මොකද කරේ? ඉන්දියාව 2021 IT කර්මාන්තයේ ආර්ථික ඩොලර් බිලියන 150යි. අපේ IT කර්මාන්තය ආර්ථික දැනුත් ඩොලර් බිලියන 1.3 වගේ තියෙනවා. ඉතින් මේක ඩොලර් බිලියන 5ක 10ක ආර්ථිකයක් අතර තියෙනවා. එතන සරසමක් හදන්න සමත් උනේ. ඉතින් අපි එතන සරසම හදන්න ඕන. ඊළඟ මූලික ආහාර නිෂ්පාදනය අපිට අපේ රටේ ආහාර සඳහා අවශ්‍ය කුසී නිෂ්පාදනය, මස් නිෂ්පාදනය, මස්්‍ය නිෂ්පාදනය, කිරි නිෂ්පාදනය මේ ශේත්‍ර හතරටම අපේ රට විභවතාවයක් තියෙනවා. අපිට මස් නිෂ්පාදනය ඉතාමත්ම විභවතාවයක් තියෙනවා. අපේ පුරවැසියන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව ඉතාම හොඳින් සපුරන්න පුළුවන්. හැබැයි අපේ නිෂ්පාදනයට අවතීර්ණ වෙන්න අසමත් වෙලා තියෙනවා. අපි බිත්තර ඉන්දියාවෙන් ගේන්න පටන් ගන්න තියෙනවා. මතක තියාගන්න. මොකද කරේ? කිරි නිෂ්පාදනය අදත් අපේ රටේ ආසන්න වශයෙන් ගතොත් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් අපි කිරිසා කිරියාසිත නිෂ්පාදනය පිටරටින් ගේනවා. කොඩා හොඳ විභවතාව ඇතුළ කිරි නිෂ්පාදනයට අවතීර්ණ වෙන්න අපි ඒකට අත තියන්නේ නෑ. මස්්‍ය නිෂ්පාදනය පිටරටින් ගේන හොඳයි. හරි. ඉතින් මස්්‍ය නිෂ්පාදනය හොඳ විභවතාවයක් තියෙනවා. රටවටේ රට වගේ අටගුණයක මහ මුදක් අපිට අයිතිව තිබෙනවා. විශාල ජාත්‍යන්තර මුහුදු කලාපයක් අපිට පුළුවන් මාළු වලන්න යන. හැබැයි අපි මස්්‍ය නිෂ්පාදනය තාක්ෂණිකව වර්ධනය කරන්න සමත් උනේ නෑ. කුසී නිෂ්පාදනය අපි සමත් උනේ නෑ. නේද? මොනවද පලා වර්ග පිටරටින් ගිනවනේ අඩුම තරම් කංකුම් වගේ. එතෙන්ට කියන්නේ අපේ රට. ඒ නිසා මේ පාලකයා මොකද්ද කරේ? මේ පාලකයන්ගේ එකම ප්‍රයත්න බවට පත් උනේ
රටේතින විබෝතාවයන් ගැන කල්පනා කළ හැකියාවන් ගැන අවස්ථාවන් ගැන කල්පනා කරලා ඊට උර දීලා ඊට සලසුමක් හදලා ආර්ථික උඩට ගෙනව වෙනුවට ඒගොල්ල වැඩිපුර කැමති බයින් ඇන් සෙලින් ඒ කොමිෂන් උත්තරයි. ඒකට අවශ්‍ය යටිතල පාසල් නිර්මාණය කරන්න තිබ්බා. කුස්කර්මාන්තය වර්ධනය කරන්න ඒකට අවශ්‍ය යටිතල පාසුකම් ටිකද ඒ වටික හදන්න ඕන අපි. මොකද කුසල නිෂ්පාදන අද අපේ ලෙල්සව පළතුරු නිෂ්පාදනයේ සිර 38ක් අපත යන ප්‍රවාහනයේදී එතෙන්ට අපි කොහොමද තාක්ෂණ එකතු කරගන්නේ? නාස්ති වළක්වගන්නේ කොහොමද? අපේ කුසල නිෂ්පාදනයේ විශාල විකෘතියක් තියෙනවා. නේද? තක්කාලි රුපියල් 40ට බහිනවා. ඒ අවුරුද්දේම රුපියල් 400ට නගිනවා. ඒ මාර වැඩක්. ඒ එම තක්කාලිමයි. ලෝකෙ කොහෙවත් මෙහෙම මිල උච්චාවචනයක් නැහැ. 40ට බහින 400ට ඉහළ යන. කැරට් රුපියල් 200ට බහිනවා. 1500ට ඉහළ යනවා. 2500. මොකද මේ වෙලා තියෙන්නේ? ඒවට තමයි ආණ්ඩු තිබෙන්නේ. ඒව කළමනා කරන නිසි වගාසලස්ම කදන එක, විලඳපොල ඉල්ලුම සැපේ මතම තීරණය කරන එක, පසුවස්තුන් වාස්තිය වළක්ව ගන්න එක, නේද? නිෂ්පාදනය ගබඩා කරගන්න එක මට සැලසුම් මතුවනේ. අපි කරන්න ඕනකම තියෙනවා. ඒ නිසා මත්ස්‍ය නිෂ්පාදනය, මස් නිෂ්පාදනය, කිරි නිෂ්පාදනය, කුසි නිෂ්පාදනය අපි අත තියන්න ඕනේ. එතන අපිට විභෝතාවෙන් තියෙනවා. හැබැයි ඒක යටිතල පාසුකම් වර්ධනය කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ලෝක ඉස්සරහට ගමන් කරමින් තිබෙන එක කාලයක්. එක කාලයක් ලෝකේ පාලනය කරේ වැඩිම කාලතුවක් වෛතිකාරයා. එයා වැඩිම වෙඩි බලය තියෙන කෙනා ලෝකේ පාලනය කරන්න පටන් ගත්තා. මෑත යුගයේ ලෝකේ පාලනය කරේ වැඩිම මූල්‍ය බලය තියෙන කෙනා වෝල් ස්ට්‍රීට්. එතම ලෝකේ පාලනය කරන්න පටන් ගත්තා. හැබැයි දැන් ඒ යුගයත් අවසන් වෙමින් කියලා හිතන අපිට හිතෙනවා. දැන් ලෝකේ පාලනය කරන්නේ ඉදිරියේදී වැඩිම තාක්ෂණ හිමිකරයා කවුද? ඔහු තමයි ලෝකේ පාලනය කරන්නේ. දැන් ඌබර් බලන්න. දැන් ප්‍රවාහන සමාගමක් තියෙනවා. එක වාහනයක් අයිති නැති. හැබැයි ලෝකේ දුවන වාහනවල විශාල ප්‍රමාණයක් එම සමාගමට අයිති. දුවන හැම වාහනයකම 25ක් වෙනවා. එක්සත් ජනපදයේ. මොකෙන්ද? එක ඇප් එකකින් මුදුකාංග තාක්ෂණය. නේද? එන එක වාහනයක් අයිති නැතුව වාහන ලක්ෂ ගණනක් ලෝකේ දුවනවා. දුවන හැමකෙම 25ක් උපයනවා. තාක්ෂණය කාලතුවක් වරගෙන ඇවිල්ලා නෙමෙයි, මූල්‍ය පද්ධතියට ඇතුල් වෙලා නෙමෙයි. තාක්ෂණය ඉතින් ලෝකේ අලුත් අධීරයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර විශාල පිසුපසින්න රට R&D ගැන හිතන්නේවත් විතරට. හරි, කවුද විද්‍යා හා තාක්ෂණ මෙති? කවුද? ඇතර මම දන්නේ නැහැ. හරිද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන වෙනම කෝත් නිසා නෙවෙයි. අපේ රටේ අමාත්‍ය දූර, හොඳම අමාත්‍ය දූර මහමාර්ග වරාය තෙල්ලැමතිගම එයාපෝට් එයාලංකා ඔය නිමල් සිරිපාල රණ්ඩුනා මෛත්‍රීපාලත් එක්ක එයාපෝට් ඉල්ලලා ඔය ගැහුවේ මේ ළඟදී මිලියන 200ක්. මම දන්නවා රණ්ඩුනා. ඒකනේ මෛත්‍රීපාල මට කියපු විදියට පළවෙනි දීපු දිවුරුමේ, ඒ කියන්නේ මට මතක මේ නිමල් සිරිපාල දුන්නේ ප්‍රවාහන මතක මේ වෙලාවේ. හරිද? ඔය ඔය මෛත්‍රීපාලගේ ආණ්ඩුව. දිවුරුම් දීපකේ තිබේ ප්‍රවාහන මතකම විතරයි. පස්සේ උඩට ගිහිල්ලා ගුවන්තොටුපළත් එකතු කරගත්තා. හිතන්නකො බස් නැවතුම් පොළයි ගුවන්තොටුපළයි. හරිද? ඒ එතන ලොකු ව්‍යාපෘති තියෙනවා. ඊළඟ ලොකුම ව්‍යාපෘති ආවේ මොනවටද? ජල සම්පාදනයකට. වරායට ලොකු ව්‍යාපෘති වෙනකොට වරාය සභාපති ප්‍රියාත් බන්දු වෙනවා. වෝට බෝඩ් එක ලොකු ව්‍යාපෘති වෙනකොට ඒකේ සභාපති ප්‍රියාත් බන්දු වෙනවා. මේ මම වෙන්නේ නේද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන මහා මාර්ග ඇමතිකම එයා ගාව තියා ගන්නවා. වරාය අයියට දෙනවා. ගුවන්තොටුපළ අයියට දෙනවා. මේ මම කරන්නේ. හැබැයි විද්‍යා හා තාක්ෂණ පොළු කාටවත් තියා ගන්නවා. එහෙම තියාගන්නේ. එහෙම තියාගන්නේ. හරි, ඒ නිසා මේ පර්යේෂණ තමයි ලෝක ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ. අපි මේ 29 වෙනිදා කොළඹ විදේශගත විද්‍යාඥයන් සමග මේ රටේ ඉන්න පර්යේෂණ එකතු කළ විශාල සමුළුවක් තියලා අපේ R&D පොලිසි එක පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කර රට ගමන් කර ඉස්සරහ ගමනක්.
එනිසා අපි යෝජනා කරන්න මෙන්න මෙවැනි නව පරිවර්තනයක් අපේ රට අවශ්‍යයි. මේක හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි, හුද පුද්ගලයන්ගේ මාරුවක් නෙවෙයි. මේ ආපු ආර්ථික ගමන තීරණාත්මක ලෙස පරිවර්තනය කරන යුගයක් අපිට ඕනා. මම අහන්නේ ඒක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට. රනිල් වික්‍රමසිංහ මේ ගමනේ ඉස්සරහට ගෙන යන කප්පිත්ත විතරයි. එයා මේ ගමනේම, එයා තමයි මේ ගමන ආරම්භක නිර්මාපකයා මේ ගමනේ. ඒක වුණ වෙනස් කරන්නේ නෑ. හැබැයි ඇත්තත් පරමට මේ විනාශකාරී ආර්ථික ගමනේ නේද, ආර්ථික ගමන විනාශයන්ට අපි අත්විඳපු ජාතියක්. එනිසා ඒ ගමන වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය අපි සූදානම්. ඔබගේ සහය ඇතුව අපේ කරන්න. දෙක, මේ දේශපාලන සංස්කෘතිය මේක මුළුමනින්ම වෙනස් කරන්න ඕන. නීතිය විධානය ආධිපත්‍ය නැතුව රටකට මහජනක ජන හොරකම් කරන නාස්ති කරන දේශපාලන සංස්කෘතියක් රටේ තියාගෙන, මුළු රාජ්‍ය සියම් පුරෝලාපුරව අකාර්යක්ෂම කරපු දේශපාලනයක් රටේ තියාගෙන, හැම එකටම දේශපාලන අධිකාරිය අතේ තියාගෙන, මුළු ආර්ථිකයම දේශපාලන අධිකාරී ප්‍රාඩ කණ්ඩායමක් අත හිර කරගෙන ඉස්සරහට යන්න බෑ. එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මම මීට කලිනුත් මේ ප්‍රශ්නේ අහලා තිනවා. මම එක ප්‍රශ්නයක් අහන්නම්. ඩයනට පුරවැසි භාවයේ නැති බව හරියටම දන්නේ කවුද? ඩයන. ඒකේ අනිත් ඒවට තරක තියෙන්න පුළුවන් නේ. ආ මේ වෙන්න ඇති, මේ වෙන්න ඇති, පාස්පෝර්ට් එක දිරන්න ඇති, ඒ වීසා එක නැති වෙන්න ඇති, පුරවැසි භාවයේ තියෙන්න ඇති, හැඳුනුම් පතක් හදා ගන්න ඇති, ඔක්කොම අනිත් ඇට එක එක විදිහට හිතන්න පුළුවන්. හැබැයි තක්කෙටම පුරවැසි භාවයේ නැති බව දන්නව කවුද? ඩයන. හැබැයි පුරවැසි භාවයේ නැතුව ඩයන පාර්ලිමේන්තුවට එනවා, ඩයන රාජ්‍ය මාතෘ දුරිය බවට පත් වෙනවා. ඇයි? දැන් ඕගොල්ලෝගේ ඥාතියෙක් නේද ආවහම, එයා ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි නම් වීසා අරගෙන මාසෙකට ආපුවාම එයා දින ඉක්ම යන කලින් යනවනේ. දිනයක් පහු වෙන්න බයයි. ඇයි? වීසා කාලේ පැනලා. හැබැයි ඩයන පාර්ලිමේන්තුවට එනවා, රාජ්‍ය මාතෘ දුරියකුත් දරනවා. ඇයි? පක්ෂකුත් දරනවා. ඇයි? ඇයට විශ්වාසයක් තියෙනවා දේශපාලන බලය විසින් ඇයට නීති ක්‍රියාත්මක නොවන බව. මේ අන්තිම වෙලාවේ සිද්ධ වුණේ මිස් ෆයර් එකක්. මම දන්නවා ඒක. හොඳේ මම කතාව කියන්න යන්නේ අධිකරණ වැඩනේ. මිස් ෆයර් එක. හරිද? ඉතින් මොකද මම මේ කියන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඉතින් මෙහෙම ඒ කියන්නේ නීතිය පිළිබඳව මෙහෙම ප්‍රශ්නයක් නම් තියෙන්නේ. දේශපාලන අධිකාරියට පුළුවන් දැනුවත්ව අපරාධවල නියලෙන්න, දැනුවත්ව වැරදි ක්‍රියාමාර්ගවල නියලෙන්න. නැත්තම් හිතන්න මොන කෙනෙකුටද හිතෙන්න පුළුවන් නේද, රෑ 12ට ගිහිල්ලා බන්ධනාගාරේ ඉන්න රැඳවියන් එළියට අරගෙන දැන ගස්සලා පිස්තෝලෙන් ඔලුව තියන්න නේද, ඔලුවට පිස්තෝලයක් තියන්න. මං හිතන්නේ වනසරාටවත් හිතී කියලා. හැබැයි ලෝහන් රත්තරට දිවිදෙනවා. ඇයි? ඒගොල්ලෝ හිතනවා දේශපාලන අධිකාරිය නේද නීතියට යටත් නැහැ. නීතිය තියෙන පොදු ජනයාට ඒගොල්ලෝ නීතියට යටත් අය නෙවෙයි, ඒගොල්ලෝ නීතියට උඩින් ඉන්න අය. එහෙම රටක් ඉස්සරහට යන්න බෑ. මේ මුදුන රටක් ඉස්සරහට යන්න. ඒ නිසා පළමු කොටම මේ රට ධනේ තියෙනවද, බලේ තියෙනවද, දුප්පත්ද පොහොසත්ද ભેදකින් තොරව හැම කෙනාම පොදු නීතියට යටත් වෙන දේශපාලන සම්ප්‍රදායක් අවශ්‍යයි. ඒකත් ඒතරක් නෙවෙයි. මේ දේශපාලක මහජනයාට වඩා උඩින් ඉන්න කෙනෙක් බවට පත්වෙලා තියෙන මොකක්ද මේ? දේශපාලකයත් ඉතින් ඉන්න උඩින් කියලා, මහජනතාවත් ඉතින් ඉන්න උඩින් කියලා. ඒකනේ වැඩි දේ. හරිද? දේශපාලකයනේ තඩි වාහන වෙන්න, මොකද්ද ඇඟිලි පහේ මුදු දාගෙන අර දිලිසෙන ඇඳුම් ඇඳගෙන නේද නිකන් හරි. ඇත්තට පොඩි වෙනම හිතුවොත් හිතෙන්නේ නැද පොඩි විකට ඇඳුම් තරගයක් වගේ කියලා. නිකන් වෙනම හිතුවොත් නිකන් හරිද? නෑ සාමාන්‍ය පුරවැසියෝ නෑ හිමනේ. ඇයි එයාගේ මනෝභාවය මහසිරෙන්නේ කොහොමද? එයා පොදු ජනයාට වඩා උඩින් ඉන්න කෙනෙක්. පොදු ජනතාවත් හිතන්නේ, පොදු ජනතාවත් හිතනවා ජනාට වඩා උඩින් ඉන්න කෙනෙක් කියලා. හරිද? එනිසා ඒගොල්ලන්ට අමතර බලයක් ලැබෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. මේක වෙනස් වෙන්න ඕන. ඔබ බැංකුවල නියැලෙන කණ්ඩායම් හැටියට ඔබ ඔබගේ වෘත්තීය කාර්ය කරනවා. ඒ වගේම අපි දේශපාලක හැටියට අපි අපේ කාර්ය කරනවා. අපි එකට ඉගෙනගෙන ඉන්නේ මචං කියලා කතා කරමු. ඉන්න අපිත් එක්ක ඉගෙන ගත්තෝ අය, මෙන්න අපිත් එක්ක ඉගෙන ගත්තෝ අය.
අපිට හම්බුනම් මචං කියලා කතා කරන්න පුළුවන්. කොහොමද බං කියලා කියන්න පුළුවන්. නේද? මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙනවා. නිකන් අඩුවක් දැනනවා නිකන්. දැන් මේ දේශපාලනේ මෙතෙන්ට ගේන්න ඕනනේ. පොදු ප්‍රවේශයන් හා සමාන ලෙස එක පෙළට හිටගන්න නව දේශපාලන සංස්කෘතියක් ලංකාවේ බිහි කරන්න ඕන. මම දැකලා තියෙන සමහර රටවල නේද? සමහර රටවල එහෙමත් නැහැ. නමුත් කැමරන් කෝච්චියේ පත්තරේ බල බල යනවා කියලා Facebook වල ලියන මාර සටහන් ලියලා මහින්දනන්දෙන්කට සීරුව හිටගන්නවා. ඒක ඉතින් ප්‍රශ්නේ. කැමරන් මෙහෙමයි කියනවා. හරිද? නේ ඔය කියන්නේ ₹10 පොයි කෝච්චිය යනකොට ඉතින් තමන්ගේ තියෙන මේ මොකද්ද? අරමුණයි අපේක්ෂාවයි භාවිතාවයි අතර තියෙන පොඩි පරස්පරය. අපේක්ෂාව පොදු ජනයාට සමාන දේශපාලකයි. භාවිතාව සීරුවෙන් හිටගන්න ප්‍රවේශි. වෙනස් වෙන්න ඕන. එනිසා අපි දේශපාලකය සහ පොදු ජනයා එක පෙළට හිටගන්න නව දේශපාලන සංස්කෘතියක් ලංකාවේ බිහි කරන්න ඕන. මට ආදරයි. ඊළඟ අපි හැමදාමත් කියන මේක හැමදාමත් කියන්න ඕන. සමහර අය කියනවා NPP එක මේකමනේ කියන්නේ. ඔව්. මේකම වැඩිපුර කියන්නේ. මේක කියන්න පුළුවන් අපිට විතරක් නිසා. මොකක්ද? වංචා දූෂණ. ඒක කීපම අනිත් කට්ටියට මේ ජීපී මේ NPP වංචා දූෂණමන කියන. ඔව්. ඒක ඒගොල්ලන්ට කියන්න බෑනේ. දැන් සජිත් ප්‍රේමදාසට පුළුවන් ද වංචා දූෂණ ගැන කියන්න? නේද? ඉස්සලා පිටිපස්ස බැලුවොත් කිරියැල්ල. දකුණු අත බැලුවොත් රාජිත. හරිද? බිම බැලුවොත් එයා. එයාත් ඉන්නවා. මේ තමන් පේනවා. ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඉතින් මේ රටේ මහජනයාගේ දීපල නාස්තිකරණ එක හොරකම් කරන එක නතර කළ යුතුයි. ඒක නතර කරන බව නැවත නැවත කිව යුතුයි. ඇයි? ඒ අනන්‍යතාවයත් ඒ කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයට විතර අපේ දේශපාලන සංස්කෘතියට. මේක මෙහෙම නැතුව නිකන් ඔහේ ගලාගෙන යන එකේ නේද? ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා මේ රට ගොඩ ඉන්න බෑ. මේ රට ගොඩ ඉන්න නම් මේ විනාශකාරී දිශාවක ගලාගෙන යන මහා ස්රෝතයක් වගේ ගලාගෙන යන එක අනිත් දිශාවට ආයාසයෙන් හරවන්න ඕන. තීන්දුව අරගෙන හරවන්න ඕන. හරිද? ස්වභාවිකව ගලන මේ දැන් ගත්තොත් මේක ස්වභාවිකත්ව වෙලා තියෙන හොරකම් කරන එක. ඉතින් හොරකම් කරත් කමක් නෑ, පාරක් හදුවනේ. දැන් හිතන හොරකම ස්වභාවිකත්වේ. මන්දක නාමල් රාජපක්ෂ පත්‍රයකට කියලා තිබුණා හොරකම නතර කරොත් ආර්ථික නතර වෙනවා කිව්වා. එයා කියලා තිබුණේ මුදා හොරකම නතර කරොත් ආර්ථික නතර වෙනවා කිව්වා. හරි. ඒ කියන්නේ ස්වභාවිකත්වය මොකද්ද? හොරකම නේද? නාස්තිය. එතකොට අර දේශපාලක නීතියේ ගරු ස්වභාවිකත්වය. ඒක ස්වභාවිකත්වය නෙමෙයි. ඒක විකෘතිය. ස්වභාවිකත්වය මොකද්ද? ඒක අනිත් පැත්ත. දැන් අපි හිතනවා මොකද්ද මේක ස්වභාවිකයි මේක වෙනස් කරන්න බෑ. ඇත්තනින් නම් ජීවිත කාලයක් තිස්සේ දැකලා තියෙනවනේ. ඒතර හිතන එක වෙනස් කරන්න බෑ. වෙනස් කළ යුතුයි. ඒ නිසා ආදර්ශයන් හරහා, නීති හරහා, භාවිතාවන් හරහා අපි මේ විනාශකාරී දේශපාලන ගමන් මගින් සංස්කෘතියෙන් ලංකාවේ දේශපාලනය ගලව ගන්නවා. ඔබට සහතිකයක් දෙන ඒ වැඩේ මුළුමනින්ම අපිට පැවරෙන්න. ඔබට මේ වැඩේ පැවරෙන්න. ඒ වැඩි පෙවරෙන්නේ අපිට. අපි වැඩි කරනවා. ඉතින් මම කියන්න හදන්නේ නේද? ඒ නිසා මේ මැතිවරණ තීරණාත්මක මැතිවරණය. ඒගොල්ලන්ගේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ තමන් සතු තියෙන විධායක බලයත් තමන් සතු තියෙන රාජ්‍ය බලයත් මුළුමනින්ම උපයෝග කරගන්න මැතිවරණ ව්‍යාපාරයට. හරි. එයා මම දැක්කා කෝටි 875ක්. මේ මාස දෙකෙන් ගහලා යන්න තියෙන බල්බ් එකක් නිකන් හිතුවොත් එහෙමනේ. හැබැයි කෝටි 875ක් වෙන් කරගන්නවා. ඔය කෝටි 875ම යොදවන්න මොකටද? මෙතිවරණ ව්‍යාපාරයට. හරිද? ඒතර රනිල් වික්‍රමසිංහ දේශනා කරන මූල්‍ය විනය නෑ හොඳේ. දැන් කියනවා මූල්‍ය විනයක් ඕන රටට නේද? ඊට පස්සේ මොකද කරන්නේ? විමද්දගත සල්ලි. සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තිබුණා. පාර්ලිමේන්තු වෙන 225ටම අර ඒ ජනතාව ඇවිල්ලා එක එක දුක්ගෙනවිලි කතා മന്ത്രിවරුන් ඉල්ලනවනේ. අපේ පාර හදලා දෙන්න, අපිට ලයිට් එකක් දාලා දෙන්න, අපේ මරණාසන්න සම්මුතිය පොටු ටිකක් දෙන්න. එතකොට යම් ලක්ෂ 50ක් වගේ පොඩි මුදලක් දුන්නා මේ മന്ത്രിවරුන්ට. හරිද?
අර ජනතාව කුඩා කුඩා ඒවා මේ ආර්ථිකයට ලොකු වෙනසක් වෙනවා හරි ආර්ථික මාරුපාය මාර්ග වරායවල් හදන වගේ වැඩවල් නෙවෙයි. නමුත් අර පොඩි පොඩි වැඩ ටික කරගෙන മന്ത്രിවරයෙකුට අර ජනතාවත් එක්ක ජනතාවගේ දුක් ගැනවිල්ලකට උත්තරයක් දෙන්න ඔය ලක්ෂ 50ක් දී දී. දැන් මේක රනිල් වික්‍රමසිංහ නතර කරා. නතර කළා මොකද කරේ? තෝරාගත්තු 19 දෙනෙකුට දුන්නා. විපක්ෂය ආණ්ඩුව ඔක්කොටම දුන්නා. විපක්ෂ තෝරාගත්තු කණ්ඩායමකට දුන්නා. තවද කෝරන් තෝරාගෙන තියෙන්නේ හර්ෂද සිල්වා. මාන්නප් පෙරුම. අලවතුවල කින්ස් නෙල්සන්. ගයන්ත කරුණාතිලක. ඊට පස්සේ ජයවර්ධ. මොකද ජයලත්ගේ පුතා කාවින්ද. ඒකේ මොකද්ද? දැන් රාවයක් කරනවා මේ කට්ටියක් රනිල් ගාවට එන්න ලෑස්ති කියලා. රනිල් ගාවට එන්න ලෑස්ති කියන නම් ටිකයි රනිල් විමද්දගත සල්ලි දෙන නම් ටිකයි එකයි. සමපාතයි. ඒකේ මොකද්ද? රාජ්‍ය මුදල් තමන්ගේ දේශපාලන අරමුණ වෙනි යොදවනවා. යොදවලා එළියට අවිල කියලා මූල්‍ය විනියක් ගැන. රනිල් විදේශ සංචාරය යෙදෙනකොට සජ්ජේ මන්ත්‍රීවරු 4 දෙනෙක් අරන් ගිහින් තියෙනවා. එක්කෙනෙක් නිව්යෝක් වලට ගෙනිච්ච වඩිවේල් සුරේස්. ඩුබායි වලට ගෙනිච්ච මාන්නප් පෙරුම. උගන්ඩාවට ගෙනිච්ච කින්ස් නෙල්සන්. තව රටකට ගෙනිච්ච ඉසාක් රවුමාන්. සජ්ජේ මන්ත්‍රීවරු 4 දෙනා. දැන් ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා රනිල් වික්‍රමසිංහ සජ්ජේ මන්ත්‍රීවරු 4 දෙනෙක් ගෙනියනවා. ආණ්ඩුවට ඒක රනිල් වික්‍රමසිංහට සහාය දෙනවයි කියන ලැයිස්තුවේ ඒ 4 දෙනාගෙම නම් කියවෙනවා. ඒකට මොකද්ද? රාජ්‍ය මුදල් පාවිච්චි කරනවා മന്ത്രിවරු තමන් දෙසට බා ගන්න. ඒකල එළියවිල ටීවී එකේ මූල්‍ය විනය ගැන කතා කරනවා. මොන මූල්‍ය විනයක්ද? අද මුළුමනින්ම රාජ්‍ය භාණ්ඩාගාරය. හරිද? රනිල් වික්‍රමසිංහ මුළුමනින්ම විනාශ කරමින් තිබුණා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට. එනිසා මේ ඡන්ද ව්‍යාපාර රනිල් වික්‍රමසිංහ ලංකා ඉතිහාසයේ මෙතෙක් ඡන්දකදී රාජ්‍ය මුදල් අවභාවිත කරපු විශාල ප්‍රමාණය අවභාවිත කරමින් ඉන්න රනිල් වික්‍රමසිංහ තමන්ගේ බලය හරහා. ඊළඟ ඒ කඳවුරටම ආවේණික වූ මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. ඕන් අපිට රීව ඒ මාධ්‍ය ආයතන මෙහෙවනවා. ඔබට උදේට දකින්න පුළුවන්. දකින්න පුළුවන් නේද? ලින්ද ළඟ සංගමයේ වගේ කියවනවා කියවනවා. මන් දන්නේ කියවන කෙනාට ඉතනවත් දන්නේ මේකේ පළක් නැහැ කියලා දුමුද අර මේ. බලන්නකෝ. හරිද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? ද කඳවුරක් හදන පෙළ ගහන. මහා කළු සල්ලි යොදවනවා. අපි දැන් අපි ඉලක්ක කරගෙන නිකන් අර රනිල්ගේ වේදිකාවෙන් සජිත්ගේ වේදිකාවෙන් විතරක් ප්‍රහාරය මදි. තව මොකද කරන්නේ? අතුරු වේදිකා ගණනාවක් හදනවා. හරිද? මාධ්‍ය හිමිකරුවන් එක්ක අස්සේ ඉන්නවා. හරිද? තමන්ගේ මාණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා. අනිත් තවත් අපේක්ෂකයන් ඉන්න කොහොමද තියාගන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ ඉල්ලනවලු. ඒ ආණ්ඩුවේ ඇමති විජේදාසත් ඉල්ලනවලු. එහෙම වෙන්න පුළුවන්ද? කොයි ආණ්ඩුව කරේ එමෙතකලා තියනවද? විජේදාසත් කියන ජනාධිපති ඡන්දෙට රනිල් කියන මමත් එනවා. දෙන්නම එක කැබිනට් එකේ. ඒ මොකද කරන්නේ? රනිල්ගේ වේදිකාවේ හඬත් සජිත්ගේ වේදිකාවේ හඬත් විතරක් මදි. තව නේද? තව පෙලක් හදන්න ඕන. ජාතික ජන බලවේගයට එරෙහිව නේද වේදිකාව හදන්න ඕන. ඒක කරමින් ඉන්න ඒගොල්ලෝ. සමර සල්ලි දීලා ප්ලාන් කරනවා මේව හදන්න. අර ස්වාධීන වුණා ආණ්ඩුවෙන් එළියට ආවා මහින්දත් එක්ක එළියට ආවා කියන ඔක්කොම ටික මොකද වෙන්නේ? එක එක ලැබුම් මල්වල නතර වෙමින් එක එක වේශයෙන් ජාතික ජන බලවේගයට එරෙහිව නේද හඬ අවදි කරන්න පටන් ගන්න තියෙනවා. එල්ල කරන්න ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න තියෙනවා. මුදල් යොදවනවා. දැන් හිතන්න මම මේක පිළිගන්න එකක් නෙවෙයි. නමුත් දැන් සමහර අය මට කතා කරලා කියනවා සෝදර ප්‍රවේශම් වෙන්න. කියනවනේ. දැන් අපි මැතිවරණයකට ඉදිරිපත් වීම අපිව ඝාතනයට ලක් වෙයි කියලා මතයක් ගොඩ නැගෙනවා නම් ඒ දේශපාලනේ හොඳද? ඒක අපි හිතන්න ඕන. දැන් මට ගොඩක් වෙනවා සෝදර ප්‍රවේශම් වෙන්න. මොකද ප්‍රවේශම් වෙන්න තියෙන්නේ? එයා ඡන්ද ඉල්ලන අපි ඡන්ද ඉල්ලන ඉතරයි. හැබැයි සමාජයේ මතයක් තියෙන මොකද්ද? මේගොල්ලෝ ත්‍රාහට මිනිස්සු. විශ්වාස කරන්න එපා. මොනවා හරි කරයි. අන්නේම සිටවිල්ලක් හැම එන හැම කෙනාම
තීන්දුවක් ගන්නවනේ මේ වගේ දේශපාලන සංස්කෘතියක් තියෙන මේ දේශපාලන වෙනස් කරන්න ඕන. එහෙම නැත්නම් එහෙම තර්ජනයක් තියෙනවනම් එහෙම සැකයක් අවිශ්වාසයක් ගොඩන මොන වගේ කැතපන්නේ දේශපාලන අපේ රටේ තියෙන්නේ නේද? ඒ කියන්නේ තමන්ට එරෙහි කණ්ඩායමකින් තරඟ වැදීම, ඒ පුද්ගලයා ඝාතනය කිරීම දක්වා සිදුවේ හැකි කියලා අවිනිශ්චිතතාවය සමාජයක නිර්මාණය වෙනවනම් මොන දේශපාලන රටේ තියෙන්නේ? ඒ කෙලවර වෙන්නේ කොහෙන්ද? කාගෙන්ද? කොතනින්ද? එහෙම කරන්න බෑ. එන අපි කරන්න ඕන මොකද්ද? අන්න එවැනි පාදඩ දේශපාලනයක් තියෙනවා නම් ලංකාවේ. ඒක වෙනස් කරන්න ඕන. හරිද? එවැනි දේවල් පවා නේද සාකච්ඡාවට බඳුන් වෙන තරමට මේ කඳවුර අපිට එරෙව පෙළ ගැහෙනවා. ඒ නිසා අපිට තියෙන මොකද්ද? අපිට තියෙන එකයි. මේකට ඔරොත්තු දීම සඳහා අපිට දෙන එකම බලය මහජනයා තව 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 සංවිධානය වෙලා මේකට මුහුණ දීම. ඒක විශේෂයක් දකිනවා අපි මෙහෙම. දැන් අපිට ඡන්ද අපිට අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරනවා නම් අපි ජයග්‍රහණය කරන අපේ ඡන්දවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මීට පෙර වෙන අයට දීපු අය. එහෙමනේ. ඒක අපිට 3%නේ. වෙන අයට දීපු අය. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වෙන පක්ෂවලට ඡන්ද දීපු කෙනෙක් වෙනස් කරන්න ඕන කියලා වෙනස් වෙලා තියෙනවා. වෙනත් පක්ෂයකට ඡන්ද දුන්නා වෙනස් කරන්න ඕන කියලා වෙනස් වුණා. හැබැයි වෙනස් කරන්න ඕන කියලා වෙනස් වුණු කෙනා විතරක් අතර ගෙව්වා. තමන් වෙනස් වුණාට පාලනය වෙනස් වෙන්නේ නැහැ. එතනම කෙනෙක්. එහෙනම් අර වෙනස් කිරීම සඳහා ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ දිශාවට වෙනස් වුණු කෙනා වෙනස් කළ යුතු කියලා අපේක්ෂාවක් තියෙන කෙනා තමන් විතරක් වෙනස් වුණාට ඒක ජයග්‍රහණය කරන්නේ. එනිසා මම හිතන්නේ හැම කෙනා තුළම වෙනස් කිරීම සඳහා උවමනාවක් පෙන්නගත්තා. මේක තමයි අපිට තියෙන විශේෂය. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාරේ ජාතික ජන බලවේගය අපි නොදන්න අපිට හමු වෙලා නැති අපි කවදාවත් දැකලා නැති විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක වැදගත්. ඔය සෝෂල් මීඩියා ගත්තම අපි දන්නේ නැති අය නේද? ජය වේවා ජය වේවා අරින්නේ හොඳ හරිද? කවුද මේ? ඒ කියන්නේ මොකද්ද? වෙනස් වෙච්ච කෙනා තීන්දුව කරන් තියෙනවා. තමන්ගේ වෙනස ජයග්‍රහයි බවට පත් වෙන නම් අනෙකාත් වෙනස් කළ යුතුයි. එතන ඒකේ තියෙන සූත්‍රයක් තියෙනවා. අර ගොල්ලන්ට කතර ගහන කෙනා හිටියා වගේමනේ. ආ. ඒක වෙන උද්‍යෝගයක් අලුත් දෙයක් නැහැ. අර නිකන් පරණකමට ඔහෙ දෙනවා. හැබැයි ජාතික ජන බලවේගයේ වටා ඡන්දෙ දෙන්න තීන්දුව කරපු හැම කෙනාම වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස කරන්න නම් මේක ජයග්‍රහණය කරන්න ඕන. එනිසා ස්විච්චාවෙන් මේ වෙනුවෙන් වැඩ කරන කතා කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්න බව දැන් අපිට හොඳටම තේරෙමින් තියෙනවා. හැබැයි දැන් අපි මොකද කරන්නේ? විසිරලා ඉන්න අය යම් සංවිධාන බලවේගයකට ගේන්න ඕන. ඒකේ පීවරක් හැටියට තමයි අපි විවිධ ඒවා නේද? වෛද්‍යවරුන්ගේ, නීතිඥවරුන්, ව්‍යාපාරිකයින්, ඊට පස්සේ අපි ගත්තොත් ඉංජිනේරුවන්, පර්යේෂකයින් නේද? මේ আদি ගුරුවරුන්, වෘත්ති සමිති නායකයින් මේ විවිධ ශේත්‍ර අපි එකතු කරගෙන ඉන්නවා. හරිද? ගම්මාන මට්ටකත හැම ගමකම හැම ග්‍රාම සේවක සංගමම මේකට ඔරොත්තු දීම සඳහා කණ්ඩායම් අපි හදන්න ඕන. ඒ නිසා මොකද කරන්න ඕන? ලක්ෂ ගණනක් එළබෙන ජනාධිපති වර්ණයේදී ජාතික ජන බලවේගී වෙනුවෙන් හඬ අවදි කරන, ඒ කියන්නේ කතා කරන, පෙනී හිටින, මැදිහත් වෙන ලක්ෂ ගණනක ජනතාවක් අපි හදන්න ඕන, හැදින්න ඕන. අන්න එතකොට අරගොල්ල සතුව තියෙන සියලු බලයන් අපිට පරාජිතපත් කළ හැකියි. එහෙම නැතු අපි දන්න නම් ටිකක් වේදිකාවේ ඉන්න ටිකක් විතරක් මේකට පෙනීහිටලා මේක විනිවිද වැඩ කරලා අර දුෂ්ට කඳවුර පරාජිතපත් කරන්න බෑ. ඒ දුෂ්ට කඳවුර පරාජිතපත් කරන්න නම් ලක්ෂ ගණන් මහජනය මේ විනිවිදෙන් කතා කරන්න ඕන, හඬ අවදි කරන්න ඕන, පෙනීහිටින්න ඕන නේද? ඒ නිසා මම හිතනවා මේ මාස තුනේ ඔබ අපට එකම කාර්යයක් පැවරලා තියෙනවා. හරිද? කාර්ය වෙනස්කම් තියෙනවා. හැබැයි එක උවමනාවක් වෙනුවෙන් අපිට වැඩ කරන්න වෙලා තියෙනවා. අපි පවරාගත්තු කාර්ය එක කොටසක්. හැබැයි ඔබටත් මේ විශාල වැඩ කොටසක් තියෙනවා.
ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන මැදිහත් වෙන කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. ජය වාසනාවට.